සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. උපුල් තරංග ප්‍රමුඛ නව තේරීම් කමිටුව අද පළමු වරට මාධ්‍ය හමුවකට සහභාගී වුණා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය නව නායකත්වයන් ගැන වගේම නම් කළ සංචිත ගැනත් කතාබහට ලක් වුණා. නායකත්වයන් ගැන පවසන විට සභාපති උපුල් තරංග පවසා සිටියේ දසුන් ශානකගේ පසුබෑමත් සමග කුසල් සමග ඔවුන් ඉදිරියට යාමට තීරණය කළ බවයි. ඒ වගේම ඔහු පවසා සිටියේ කුසල්ට හරි අවස්ථාවක් නොලැබුණු බවත් ඉදිරියේදී කුසල්ගේ නායකත්වය සහ පිටිකරණය ගැන සැලකිල්ලට ගනිමින් ස්ථිර නායකයා ඔහුද බව තීරණය කරන බවයි. නමුත් ඉදිරියේදී එන තරගාවලියක බලපුවාම ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම ජයගැනීමේ වැඩි ඉඩක් පවතිනවා. ඉතින් මෙවන් තරගාවලි වලින් කුසල්ගේ පිටිකරණයත් නායකත්වයත් ගැන මැනීමට සිතනවා නම් ඒ ප්‍රශ්නාර්ථයක්. පුද්ගලිකවම මම තවමත් විශ්වාස කරන්නේ නායකත්වයේ අනවශ්‍ය බර නිසා කුසල් මෙන්ඩිස් නම් වූ විශිෂ්ට පිටිකරුවාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වේවි. ඒ වගේම වනිදු සමග ඔවුන් අනිවාර්යයෙන්ම ඉදිරියට යන බවට පවසා තිබුණා. ඒ වගේම බොහෝ විට එක් දින සහ T20 යන දෙකේම නායකත්වයත් වනිදු හසරංගටම ලැබේවි. අපි කතරම් කතා කළත් ඔවුන්ගේ තීරණ වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු ලෝකෙට තවත් විහිළුවක් නොවි ලැබෙන හැම තරඟයක්ම හොඳින් ජය ගන්න ලැබෙන්න කියලා. ඒ වගේම උපුල් තරංග බානුක රාජපක්ෂ ගැනත් විශේෂ ප්‍රකාශයක් කර තිබුණා. ඔහු පවසා සිටියේ T20 තරඟ රටාව තුළ බානුක අනිවාර්යෙන් සිටිය යුතු ක්‍රීඩකෙක් බවත් මෙවර T20 ලෝක කුසලානයටත් ඔහු ඇතුළත් කර ගැනීමට සූදානමක් ඇති බවයි. කණ්ඩායම තුල තිබෙන දැඩි තරඟකාරීත්වය නිසා දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායම තුලට පැමිණීමට අපහසු බවත් ඔහු පවසා සිටියා. ඒ වගේම තරඟ පවසා සිටියේ කිසිම ක්‍රීඩකයෙක්ව අත් නොහරන බවයි. අකිල ධනංජය ගැන සූ පැනයකට අජන්ත මෙන්ඩිස් පවසා සිටියේ මෙවන් දෙයක්. ලෝක කුසලානය තුලදී පවා වනිදු නැති අඩුව තදින්ම දැනුණා. අකිල කියන්නේ ඇත්තටම හොඳ ක්‍රීඩකයෙක්. 2027 ලෝක කුසලාන ඉලක්ක කරගෙන අපි දැන් ඉඳලම බැකප් ප්ලෑන් එකක් හදන්න ඕනේ. ඒ නිසා අකිලට අන්තර්ජාතික අත්දැකීම් වගේම වැඩි තරඟ ප්‍රමාණයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඔහුව සංචිතයට ගෙනාවේ. ඒ වගේම ඔහුගේ ඉරියව් ගැනත් අපිට වැඩිදුර අධ්‍යයනය කරන්න පුළුවන්. මෙවන් අදහසක් තමයි ඔහු දක්වා තිබුණේ. ඉතින් ක්‍රීඩකයන් රැසක් සම්බන්ධව විශේෂයෙන් අවිෂ්ක ප්‍රනාන්දු වෙන ක්‍රීඩකයන් සම්බන්ධවත් මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ තේරීම් කමිටුව සංචිතයේ තෝරන විටදී ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග ඉතාමත් සාධනීයයි. නමුත් එක් දින නායකත්වය තවමත් ගැටලුවක්. ඒ වගේම චාමික වගේ ක්‍රීඩකයෙක්ට අවස්ථාවක් නොලැබීමත් ගැටලුවක්. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ඔබේ ක්‍රීඩාශීලී අදහස් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අමතක නොකර අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනසජීවන.